පළමු වරට ජනතාවට ලැබෙන ඡන්දය තමන් වෙනුවෙන් ඡන්දයක් පාවිච්චි කරගන්න. මෙච්චරකල් ඡන්ද පාවිච්චි කරේ අනුන් වෙනුවෙන්, අර නායකතුමා, මේ නායකතුමා, අර මන්ත්‍රීතුමා, මේ ඇමතිතුමා වෙනුවෙන්. මේක තමයි ජනතාවට තමන් සහ තමන්ගේ දරුවන් වෙනුවෙන් ඡන්දයක් දෙන්න, ඡන්ද හදන්න ලැබෙන අවස්ථාව. දෙවැනි අවස්ථාවකදී අපි අපේ අපේක්ෂකයා හැටියට ගෙනාව අනු කුමාර සානායක සහෝදරයා. අපේ තේමාව රට අනුරට. පෙට්‍රල් සහ ඩීසල් වලින් 25% වැඩි දුරක්, එන්ජිමෙන් 20% වැඩි ජවයක්, එම්සෝල් දැන් දිවයින පුරා. නිකන් රට අනුරට නෙවෙයි, පුනරුද යුගයකට රට අනුරට. පුනරුද යුගයකට රට අනුරට. අන්නේ පුනරුද යුගයකට රට අනුරට ගෙන යන්න සැප්තැම්බර් 21 වෙනිදා අඩිතාලම දමා ගන්නා මහා මෙහෙයුමේ පානදුර ආසනේ, පානදුර කිව්වහමත් නේද, පුනරුදයේ නගරය. ඒ පුනරුදයේ නගරේ හොඳම තැනක අපි අපේ මෙහෙයුම් මධ්‍යස්ථාන ආරම්භ කළා තියෙනවා. ආයෙත්ින් මේ නගර මැද්දේ වෙන කාටවත් මේ වගේ එකක් පටන් ගන්න බෑ. පුළුවන්ද? අයි මීට වඩා බෑ. ඉතින් බස් ස්ටෑන්ඩ් එකේ පටන් ගන්න ඕනේ. මේක තමයි තැන. ඒකෙන් පේනවා මේ යන දිශාව මොකද්ද කියන එක. මම ඔබට කියන්නම්, දැන් ඔය UNP එකේ නායකයෝ, සජබේ නායකයෝ සල්ලි වියදම් කරලා පෞගිය දවස්වල කරපු සමීක්ෂණ වාර්තා කීපයක ප්‍රතිඵල අපට හම්බ වුණා. රටේම ප්‍රතිඵලය මම කියන්න ඕනේ. ඒ හැම දෙනාම අවිවාදයෙන් පිළිගන්න කාරණේ තමයි කළුතර දිස්ත්‍රික්කය මාලිමාව උඩින්ම දිනනවා කියන. සජිත්ලා බෙදාපු අභ්‍යන්තර ලියවිල්ලකක් තියෙනවා, තරගයක් දෙන්න ට්‍රයි එකක් දෙමු. එච්චරයි, දිනන්න නෙවෙයි, තරගයක් දෙන්න ට්‍රයි එකක් දෙමු, බලමු කියලා. ඒ සියලු වාසන අතරේ පානදුරේ අපිට ඉහළම ජයග්‍රහණයක් ඕනි. මම හිතනවා කළුතර දිස්ත්‍රික්කයේ අපි 65%කට වඩා වැඩි ජයග්‍රහණයක් ගන්න ඕනි. මාලිමාව ඉස්සරහින් අනු කුමාර සානායක සහෝදරයා ඉස්සරහින් 65%කට වැඩි ජයග්‍රහණයක් කරනකොට පානදුර ආසනේ ඉන්න ඕනි. ඊට වඩා උඩින් නිලන්ත කිව්වනේ ඡායාරූපයක් ගැන. තව ටික දවසක් ගිහිල්ලා සැප්තැම්බර් 22 විතර එනකොට ඕක ඓතිහාසික ඡායාරූපයක් වෙන්න පුළුවන්. ඒ තමයි 100-3 නාමවලට බාර දීලා 171 අපි ගත්ත. 171 අපි ගත්ත. ඉතින් මේක තමයි ඡන්දේ. හැම පැත්තෙම මේ මහජන ව්‍යාපාරයේ ශක්තිමත් වෙන බව පේනවා. මේ උද්‍යෝගයේ මේ සහභාගීත්වයෙන් මේ වගේ අලංකාර වැඩ කිරීම ඇතුලේ පේන්නේ වෙනමකුත් නෙවෙයි මේ ප්‍රතිඵලය තමයි. යලි යලි අවධානය කළ යුතු නෑ. මම හිතන්නේ අපි අනිවාර්යෙන් අපේ ජනාධිපති ආණ්ඩුවක් හදාගන්න ඕනේ. මහජන ආණ්ඩුවක්, ජාතික ජනබලයේ ආණ්ඩුවකට මහජනතාවගේ ආණ්ඩුවක් අපි හදාගන්න ඕනේ. අන්න එතනට යනකොට අපිට තව තියෙනවා දිනාගත යුතු ජනතාවගේ කොටසක්. ඒකත් මතක තියාගන්න. තාමත් සජීව ප්‍රේමදාසගේ කණ්ඩායම හදනවා ජනතාව රවට්ටන්න පුළුවන්ද කියලා. අද උදේ ඔබ දකින්න ඇති සජිත්ගේ වේදිකාවේ හිටපු සජිත්ගේ මන්ත්‍රී කෙනෙක් වන වේලු කුමාර්, එයා ගිහිල්ලා රනිල් ළඟට. මීට දවස් 3කට කලින් ඔය වේලු කුමාර් නුවරියේ සජිත්ගේ රැස්වීමේ සජිත්ව වර්ණා කරලා සජිත් තමයි ජනාධිපති අරකම එක කියලා කටගන්න හම්බුන්නේ අද රනිල් ළඟ. ඒගොල්ලෝ එහෙමයි. තව ඔය පැනිල්ල ඉවර නෑ. දැන් බලන කළුතර විශ්වකේ බලන්නකෝ. කළුතර සජබෙන් පත්තුනේ මන්ත්‍රීලා දෙන්නයි පහුගිය මැතිවරණේ, දෙන්නව දැන් රනිල් ළඟ. පොහොට්ටුවේ නායකයා රෝහිත රනිල් ළඟ, පියල් රනිල් ළඟ, අනුප රනිල් ළඟ, විදුර රනිල් ළඟ. තව වැලිමංජුත් යනවලු හෙට අනිතට. ඉතුරු වෙන්නේ නැහැ මොකෙක්වත්. හැබැයි මතක තියාගන්න, ඔය රනිල් ළඟට කවුරු ගියත් ඒගොල්ලන්ට යන්න පුළුවන් තනි තනි පුජ්‍යලේ හැටියට මිසක්
ඒගොල්ල වටේ ඉන්න ජනතාව කවුරුවත් යන්නේ නෑ. ඒක ස්ථිරයි. ජනතාව යන්නේ නෑ. ජනතාව යන්නේ නෑ එතනට. ඒගොල්ල යනවා. ඒ වගේම තමයි මං හිතන්නේ මේ රටේ ඉන්න ලැජ්ජ නැතිම දේශපාලඥයා තමයි කවුද? චම්පි කරනව. චම්පි කරනව. චම්පික නිකන් හිටියේ නේද? මහා උගතා වියතා ඉංජිනේරුවා මාර වෘත්තිකයා. එයාට තමයි රට හදන්න පුළුවන් මාර ටෙක්නොක්‍රැට්. එහෙම හිටියේ. එහෙම ඉඳලා සජිත්ගෙන් ඡන්දෙ ඉල්ලුවා 2020. කොළඹ දිස්ත්‍රික්කයේ 5 වෙනිදා විතර ආවා. යන්තම් මනෝ ගණේෂන් උඩින් තමයි ආවේ. ඇවිල්ලා ටිකක් දුර ඉන්නකොට එයා කියන්න පටන් ගත්තා, සජිත් එක්ක ඉන්න බෑ, සජිත් එක්ක වැඩ කරන්න බෑ, සජිත් මොළයක් නෑ, සජිත් පෞරුෂයක් නෑ, දැක්මක් නෑ නේද? අර මොන එහෙම කිව්වා. හරිද? එහෙම කියලා සජිත්ගෙන් ගැලවුණා. ගැලවිලා එයා පටන් ගත්ත වැඩක් මේ රටේ මේ මහාවිද්‍යාල මධ්‍ය මහාවිද්‍යාලෙන් එළියට ආපු උගතුන් බුද්ධිමතුන්ගෙන් ආණ්ඩුවක් හදන්න ඕන. 43 සේනාන් කියලා පටන් ගත්තේ කන්නංගර මහත්තයා නිදහස් අධ්‍යාපන පනතගෙන ආපු අවුරුද්ද. ඒක පදනම් කරගෙන තමයි අර කට්ටිය එකතු කරන් ආවේ. අමාත්‍යංශ වල වැඩ කරන ලදාරීන්, රාජ්‍ය සේවයේ පෞද්ගලික අංශය, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න අය. අරගෙන එයා බැලුවා ඒ පැත්තෙන් බලයක් හදාගන්න පුළුවන්ද කියලා. චම්පික ඔහගේ වැඩ කරන එක එක වෙලාවට 94 හරිත කණ්ඩායම කියලා එකක් හදාගෙන ඉන්න හැදුවා. ඊට පස්සේ හාමුදුරු ටික පෙරටු කරගෙන මන්ත්‍රීකමක් අරගෙන හාමුදුරුවෝ පැත්තක දාලා එයා පාර්ලිමේන්තු ගියා. ඒ වගේ වැඩ කරලා මේසරේ බැලුවා අර උගතුන් වියතුන් වෘත්තිකයන් අරගෙන ඉන්න පුළුවන්ද කියලා. ඒක ASCII ඒගොල්ලන්ට කියපු දේ තමයි, ආ මේ ඉගෙන ගත්ත මිනිස්සුන්ට තැනක් දෙන්න ඕන පෞල්වාදය හරියන්නේ නැහැ. තාත්තගෙන් පුතාරණ දේශපාලනය, අම්මගෙන් පුතාරණ දේශපාලනය, අයියගෙන් මල්ලිට දේශපාලනය, ඒක හරියන්නේ නැහැ. ඒක නිසා තමයි සජිත්ගෙන් ගැලවුණේ කියලා. දැන් මොකෝ වෙලා තියෙන්නේ? අර කියපු කතා ඔක්කොම පැත්තක ආයේ ගිහ සජිත් ළඟ ලැගලා. දැන් ඔය සජිත් හැසිරෙන්නේ කොහොමද? සජිත් මෙහෙවන්නේ කවුද ඇත්තට? සජිත් රැස්වීම වල ගොඩක් ඒවා මූලාසනේ ඉන්නේ කවුද දන්නවද? ජලනි. ජලනි මූලාසනේ 37 නායක පැත්තක. නැත්නම් මද්දුම් බණ්ඩාර පැත්තක. ජලනි තමයි තීන්දු ගන්නෙ. ඒකනේ කාන්තා සමුළු නතර වුනේ. හිරුනිගා ටිකක් ඒකේ බැබලි 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 ආවා. ජලනි දැනගත්තා. ආයේ වැඩේ හරියන්නේ නැහැ. හිරුනිගාට එන්න දෙන්න බෑ. මොකෝ කරේ? හිරුනිගාව පන්නන්න බෑනේ. කාන්තා සමුළු නැත්තුවා. අන්න ජලනි. ඉතින් ඒ ජලනිගේ නායකත්වයෙන් ඇත්තම තියෙන සජිබේ තමයි අද චම්පි කිහිල වාඩිලා ඉන්නේ. හැබැයි එක පැත්තකින් සජිත් ප්‍රේමදාස කියපු වැඩක් කරලා තිනවා. මොකද්ද? රස්සා දෙකක් දීලා තිනවා. කම්කරු රස්සාවකයි සෙගිරු රස්සාවකයි. කම්කරු එක දුන්නා නලස්ට, සෙගිරුනි කම දුන්නා චම්පිකට. දෙන්න දෙපැත්ත තියාගෙන ඉන්නවා. ඉතින් ඔය වගේ තැනකට තමයි ගිහිල්ලා චම්පිකත් වැටුනේ. හිතා ගන්නකො මොකද්ද මේ දේශපාලනය කියලා. ඒගොල්ලන්ට දේශපාලනයේ විකාරයක්. ඒගොල්ලන්ට දේශපාලනයේ නාඩගමක්. හැබැයි අපිට දේශපාලනය කියලා කියන්නේ ඒක නෙමෙයි. රට හදන්න මේ ජනතාව බලය දෙන එක තමයි දේශපාලනේ. මේ මාරු වෙන දිහා බැලුවාට පස්සේ ඔබට වෙන මොකක්වත් ඕනේ නැහැ. අපේ ආර්ථික ප්‍රතිපත්තිය මොකද්ද? අපේ IT ප්‍රතිපත්තිය මොකද්ද? අපේ බලශක්ති ප්‍රතිපත්තිය මොකද්ද? නේද? අපි කොහොමද ව්‍යවස්ථා වෙනස් කරන්නේ? ඒවත් කියවමු. යමේ දැන් හිතානිද්දර ඔබ අතරපත් වෙනවා. ඒව කියවන්න කලින් මේ රූපවාහිනියේ රැට එහෙට මෙහෙට පනින විසුක දස්සන බැලුවට පස්සේ ඔබට හිතා ගන්න පුළුවන් මේ රටේ ජනතාවට කාගේ පැත්තද හිට ගන්න ඕනේ කියලා. අර රනිල්ට අච්චර බැන බැන හිටපු රෝහිතට පුළුවන් නම් රනිල් ළඟට ගිහිල්ලා රනිල්ගේ ඔඩොක්කේ වාඩි වෙන්න. අර අච්චර බැන බැන හිටපු මහින්දානන්දට පුළුවන් නම් රනිල් ළඟ ගිහිල්ලා වාඩි වෙන්න. මොන දේශපාලනයද? මොන දේශපාලනයද? අර රනිල්ට පුළුවන් තරම් නේද සාමාන්‍ය වේදිකාවක කාන්තාවක් නොකරන අපහාස කරපු පවිත්‍රාට පුළුවන් නම් රනිල් ළඟට ගිහිල්ලා මහින්ද ළඟ හිටියටත් වඩා ක්ලෝස් වෙලා ඉන්න. මොන දේශපාලනයක්ද මේ? අද ওই නාම යෝජනා කියන දෙන්න ගිය තැන රනිල් ඉන්නවා ඉස්සරහින්. රනිල් කවුරුත් දන්නවා මහ බැංකුව බැඳුම් කර වංචාවට වග කියන්න ඕන කෙනා. ඊට පිටිපස්සෙන් සජිත් ඉන්නවා, සජිත් ළඟ ඉන්නවා සුජීව සේනසිංහ.
සුජීව කියන කවුද? ඇලෝසියස්ගෙන් සල්ලි අරගෙන මහා බැංකු බැඳුම් කරේ වංචාවක් උනේ නැතිය කියලා. බැඳුම් කරේ ඇත්ත කතාව කියලා පොතක් ගහලා. පොතක් ගහ විතරක් නෙමෙයි. ඒ පොත උසාවියට ඉදිරිපත් කරා මහා බැංකුවේ කිසිම වංචාවක් උන්නේ නැහැ කියන්නේ. ඉතින් අර මහා බැංකුව කඩපු රණිලුයි එහෙම දෙයක් බැඳුම් කර වංචාවක් උනේ නැහැ කියන සුජීව සජිත් එක ගිහිලා එකම තැන ඉන්නවා. ඉතින් මේ පේන්නේ නැද්ද? මේ එකම හොරු ටිකක් දෙපැත්තට බෙදිලා නිකම් බොරුවට අර ලකුණෙන් මේ ලකුණෙන් ඇවිල්ලා ඉන්නෝ. හැබැයි ඒ වෙයි මේ දැන් ජනතාව රවට්ටන්න බෑ කියලා ඔබට පේනවා ඇති. ජනතාව ඉන්නේ වෙන තැනක. ඒක නිසා තමයි ඒ නිසාම තමයි අපි ඊටම ශක්තිමත් තීන්දුවක් ගත්තේ. ඔය මේ රට විනාශ කරන්න දායක වෙච්ච මේ රටේ මේ නාස්තිකාර දූෂිත දේශපාලනේ පෙරගමන් කරුවන් වන කිසිවෙක් මේ මාලිමාව ජාතික ජනබලයේ පැත්ත පළාතේ වද්දගන්නේ නැහැ කියන ස්ථිරසාර තීන්දුව ගත්ත අපි.